අභිරහස් දූපතේ දෙවැනි දවස. මේ ලස්සන දූපතේ ඉරවෙච්ච අපේ යාළුවෝ ආපහු ගෙදර යන්න ක්‍රමයක් හොයද්දී සංචාරකයෝ ටිකටත් බේරිලක් නෑ වගේ. සර, ඊර ඇතිස්සෙම නින්දෙක් නෑ. එක එක ජාතිය සද්ද ඇහුණා. මේ කැලේ තියෙන්නේ අමුතුම ජාතියේ පොල්. ගලේ ගහලවත් ලේසියෙන් බිඳිනවන්නේ මේ හැබෑටම. මට නම් පේන්නේ සර මේක අපිට අටවපු උගුල. අනේ, එහෙම වුණත් ඉතින් මොකද? කොයිද දන්නේ තියෙන්නේ අර කිව්ව සැලුන් එක? වනමලියා, අපි මෙහෙ ආයේ විනෝද වෙන්න නෙවෙයි. අපි ආයේ කට්ටියක් හොයන්න නේද? මිස්ටර් මෑන්මෑන්, ඔයා මොකද මෙතන? සුභ උදෑසනක් වනසරා සහ යාළුවනේ. මම උරුමිලා. මම ඔයගොල්ලන්ට කියන්නමයි ආවේ. දැන් ගෙදර ගියා නම් හරි නේද? යනවලා දැන්. ඒත් අපි ඔයාගේ යාළුවන් හොයලා ඉවර නෑනේ. දැන් මේගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. දැන් ඔයගොල්ලන්ට යන්න වෙලාව හරි. දැන් යන්න. බෑරගන්න. සර, හොල්මන් නේද? හොල්මන් නෙවෙයි, සොලමන්! කවුරු එපයි කියලා කිව්වත් මම ඒ කට්ටිය හොයාගන්නවා. මහගිනි කන්ද පහු කරලා ඉස්සරහට යනකොට හම්බ වෙනවා දෙයියන්ගේ ගුහාව. ඊට පස්සේ තමයි තියෙන්නේ ස්වයංක්‍රීය දිය ඇල්ල. මොකක්ද මේකේ තේරුම? කොහෙද ඇනී සැලුන් එක? වාසනාවන්ත කුරුල්ල අපිට මඟ පෙන්වන්න මං හිතන්නේ. හැල්ලෝ. ෂේප්, මං කට ඇරියාම පොඩ්ඩක් ගඳයිද? මට සුවඳ උහුල ගන්න බෑ. ඒක නෙවෙයි ෂේප්, මේ පොල් ගහුටටවත් නැගලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොච්චර ගහ උඩට නැග්ගත් එන්නෙම ගහ පාමුලටමයිනේ. ඕගොල්ලෝ අලිබබාව දැක්කද? අලිබබා? අලිබබා! 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 එයා කොහෙද? සර, පොඩ්ඩක් මේ පැත්ත බැලුවනම් හරිනේ? මේක ඇතුලේ. හරි. අඩිපාර මෙතනින් ඉවරයි. කිචිමිචි! පලිංගුව, බැන්ඩේජ් එක, ලිම් ග්ලූ. ලිම් ග්ලූ? සරවාව බේරගන්නවා! මං හිතන්නේ අර පැත්තේ. අපි ඉවරයි. අම්මෝ, මොකද උනේ? මට නම් මේ කැලේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ අර බඩුස්සයාගේ යාළුවෝ නේද? ඒගොල්ලන්ගේ පස්සෙන් කොට්ටියෙක් පනිනවා නේද ඇහෙන්නේ? ජාන විකෘති වෙච්ච සතෙක් වගේ. මං ඒගොල්ලන්ව බේරගන්න. කොහොමද? අන්න බලන්න, අර අතන තියෙන පාලම තියෙනවා නේද? ඒක උඩින් දුවනකොට අපි පාලම කඩලා දාමු. හොඳ අදහස. වන්නේ සරා.
ඌර්මිලා පාලන බලන්න බාරිද කලින් දන්නවන සබත දෙක තාගෙන ඉන්නවා කිව්වේ නෑනේ දැන් ඕවා හිතල වැඩක් නෑ වණමලියා ඒත් මේ වැල් පාලම ඇයි මෙච්චර හෙල්ලෙන්නේ මගේ කකුල් දෙක ගැහෙන හින්දාද මේ කට්ටිය මේ පාලමින් යන අන්තිම ගමන තමයි මේ මිස්ටර් සොලමන් සහ එලිෆන්ට් ඔහේ මේ කරන දේවල් වලට ළඟදිම දවසක විනවඬ වෙනවා සරා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි අයියෝ ඔයා කිව්ව කතාව හරියට හරි මිස්ටර් සොලමන් ඔන්න බලන්න කැමති අනේ මම මේ වගේ සත්‍ය දැක්කමයි මොකද මුගේ නම කබරේ වගේ නැටුණු ගහනවා නේ ඒකගේ මූණ සිංහයෙක් වගේ නැට්ට හරිට කිඹුලෙක්ගේ වගේ ටිකටම දුවනවද කොහොම පොඩ නැවතින ඕගොල්ලෝ ඕන සතෙක් මට නැවෙනවා මේ අහනවා පොඩ මොකද්ද මේ නමක් නැති සතා මොකද මේ නිෂ්කාරණේ මගේ යාළුවන්ටයි මටයි ගහන්නේ මොකද්ද අපි කරපු වැරද්ද සිංහයෝනි මොකද හලෝ සොලමන්ගේ යාළුවෝ ඇත්ත කියනවා ඔය තව රොබෝ කෙනෙක් නේද කොහෙද කවුද රොබෝට් අපි ඔහේගේ යාළුවටත් වැඩේ දීලායි තියෙන්නේ වන්නේ සරා ඉන්දා මේ මිනිහාගේ ඔළුව ඇතුලේ මොකුත් නැහැ තනි කරම බොල් රොබෝ කෙනෙක් කියා මිනිහෙක්වත් වෙන්න බෑ ඔයාට ස්තුති මේ ලෝකේ මුලින්ම ඔය කතාව මට කිව්වා තමයි ඔයත් දැන් අපිත් එක්ක මෙතන හිරවිලා ඉන්නේ ඇත්ත ඒත් මගේ කට්ටියක් ඉන්නවා එළියට වෙලා බලාගෙන අර රොබෝලත් එක්ක සටන් කරන්න දාන්නේ අයියෝ ඕක මහ සුදු දෙයක් ඔයා හොඳ නේද? මොකද මං කළේ? මම මේ අයිස් එක යව මරලා දැම්මා. මම මහා අපරාධකාරයෙක්. හොඳක් වෙන්න එපා. මට ලාගරේ. ඔය දෙයියෙක්. ඔයා අපිව බේරුවා. ඔයා මැඩ්මෑන්ගේ යාළුවන්වත් බේරුවා. එයාගේ නම සොලමන්.
මේ මුළු කැලේම යාන්ත්‍රිකයි. හැමතැනම යකඩ කෑලි, වයර් කෑලි, ගස්. එතකොට සත්තු. උයාගෙන් මරුව යන්නේ. මලවිකාර. හැම දෙයක්ම එක තැනකින් තමයි පාලනය කරන්නේ. අපි කොහොම හරි මේක ඉක්මනින් හොයාගන්න ඕනේ. දවස් ගානක් තිස්සේ යකඩ පෙට්ටිය ඇතුලේ හිරවුලා මං හරි බඩගින්නේ හිටියේ. අර කැලේ කොල්ලන්ට පින් සිද්ධ වෙන්න තමයි බේරුනේ. මිනිහා මාරම දක්ෂයිනේ අර ඉන්නේ. මං හිතන්නේ එයා තව චුට්ටකින් විතරයි. අලිමදන්න සබාවෙන්න මේක බොන්නේ. ඔයාට හොද වෙයි. මේ හැමදේම කළේ මම. මෝඩ සරා, ඔහේ කියනු කම්පාව තමයි කවදා හරි භූමිකම්පාව වෙන්නේ.